මම දන්නවා මේ ස්ථානයේ ගොවි මහතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගම්මිරිස් ගොවි මහතුන් ඉන්නවා. ඒ වගේම මේ ප්‍රදේශයට ශක්තියක් වෙන තමුන් වහන්සේලාට මම දන්නවා මුහුණපාන ප්‍රශ්න පිළිබඳව අපි ඊයේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කළා. එහිදී විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි විශාල සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාමත් ගොවි ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරා. තුමා දන්නවා ගොවි ජනතාව අපේ රටේ සංස්කෘතිය හා සම්බන්ධ අපිට විශේෂයෙන්ම මේ රටේ තුනෙන් එකක් පමණ ජනතාවක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් නියැලා ඉන්නවා. එදා එතුමා අපි සහලෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා පොහොර සහනාධාරය ලබා දුන්නා. එනිසා අපිට පුළුවන් වුණා මේ රට ස්වයංපෝෂිත කරන්නට. නැවතත් අපි දන්නවා මේ රජය ආවට පස්සේ පොහොර සහනාධාරය නැවතුණා. නමුත් අපි අද ඊයේ අපි ඉදිරිපත් කරපු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, අපි කිව්වා ගොවි ජනතාව නගා සිටුවීම සඳහා පොහොර සහනාධාරය නොමිලේ තමුන්නාන්සේලාට ලබා දෙනවා කියලා. ඒ වගේම ගොවි ජනතාව ජීවත් කරවීම සඳහා අපි ගොවි ණය, විවිධ හේතුන් නිසා ගෙවා ගන්න බැරුව තියෙන ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා කියන එකත් අපි එදා ඊය ප්‍රකාශ කරා. ඒ වගේම අපි දන්නවා අද එදා ගම්මිරිස් ගොවියා විශාල මුදලක් ලබා ගත්තා. නමුත් අපි දන්නවා අද වෙන රටවල් වලින් බාල ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ගෙනල්ලා අපේ ගම්මිරිස් සමග කවලම් කළා ප්‍රතිඅපනයනය කරන හේතුව නිසා ගම්මිරිස් වලට මිලක් අද ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව අපි පොරොන්දුවක් දුන්නා මේ රටේ ගොවියා ආරක්ෂා කිරීම සඳහා, දේශීය වගාව ආරක්ෂා කිරීම සඳහා සියලුම ඒ පිටරටවින් වලින් ගෙන භෝග තහනම් කරනවායි කියන එක අපි පොරොන්දුවක් දුන්නා. ඒ අනුව අපි දන්නවා ඉදිරියේදී තමුන්නාන්සේලාට වෙළඳපොළට, ලෝක වෙළඳපොළට යවලා ගුණාත්මක භාවයෙන් වැඩි අපේ ගම්මිරිස් යවලා හොඳ මිලක් ලබා ගන්නට පුළුවන් කියලා. ඒ වගේම මේ වගේම මිල අද වැටලා තිබෙනවා තේ වෙනුවෙන්. අපි දන්නවා මේ ප්‍රාත්වලත් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියන් ඉන්නවා. ඒ තේ වලට අද අපිට මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ කොළ ගෙනල්ලා අපේ තේ සමග මිශ්‍ර කළා පිටරටට යැවීම හේතු කරගෙන අපේ ලංකාවේ තේ වලට, සිලෝන් ටී වලට තිබුණු වෙළඳපොළ අපිට අද නැති වෙලා තිබෙනවා. එදා අපි ලෝකේම පළවෙනි තැන හිටියේ, අද අපි හතරවෙනි තැනට වැටිලා. අපේ ගුණාත්මක තේ වලට තිබුණු වෙළඳපොළ අද නැති වෙලා. අපි තේ පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරනවා. නතර කළා අපේ තේ වලට හොඳ මිලක් ලෝක වෙළඳපොළේ ලබා ගැනීම සඳහා අපි රජයක් වශයෙන් මැදිහත් වෙනවා. විශේෂයෙන්ම අපිට එදා තිබුණු ඒ ගුණාත්මක තේ වලට තිබුණු මිල, ඒ වගේම නව වෙළඳපොළවල්, ඒ වගේම ප්‍රචාරය කිරීම, මේවා රජයක් මගින් සිදු කළ යුතුයි. රජයක් මැදිහත් වෙන්නට ඕන අපේ තේ, විශේෂයෙන්ම අපේ තේ වලින් අපි විශාල අවුරුදු ගණනාවක් විදේශ විනිමය ලැබුණු කර්මාන්තයක්. තේ ආරක්ෂා කරගන්නට වෙන ඒ කර්මාන්තෙහි විශාල ප්‍රමාණයක් නියැලා ඉන්නවා. අද 15 මට්ටමේ තේ කම්කරුවා, ඒ වගේම වතු කම්කරුවා, ඒ වගේම සුළු සහ මධ්‍යම පරිමාණයේ තේ වතු හිමියා, තේ කර්මාන්තකරුවා, මේ සියලු දෙනාම අද
අතරමං වෙලා. අපි මේ අයව ආරක්ෂා කරගන්නට ඕනේ. එනිසා අපේ රජයක් යටතේ අපි අනිවාර්යෙන්ම ඒ සඳහා ක්‍රියා කරනවායි කියන එකත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපි ආරක්ෂාව ඇති කළා, ත්‍රස්තවාදය පරාජය කළා, නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන විදියට ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. අපේ රටේ ආර්ථිකය ඉහළට යන්නට නම් ආරක්ෂාව ස්ථාවරත්වයේ ඉතාමත්ම වැදගත්. මේ රජය බලයට ආවට පස්සේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. අපි එදා නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවන්නට ඉඩ නොතෙන පරිදි පැහැදිලි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. බුද්ධි අංශ ප්‍රයෝජනට අරගෙන. නමුත් මේ රජය ආවම අපි එදා යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල කඩා දැම්මා. ඒ වගේම තමුන්නාංශල දන්නවා රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ සමාජිකයන්ට අභූත චෝදනා නගලා ඔවුන්ව හිරගෙවල් වලට දැම්මා. ඒ වගේම අපේ රණවිරුවන් තමුන්නාංශල දන්නවා විදේශීය බලපෑම් වලට ඒ අයත් සමග සම්මුති අස්සන් කළා, ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට මඟ සැලැස්සුවා. ඉතින් මේ රටේ ආරක්ෂාව කඩා වැටුනේ මෙන්න මේ හේතු හින්දා. ඉතින් විජාතික විදේශීය බලපෑම් වලට යට වෙන, ඒ වගේම රණවිරුවන්ට එදා කරපු සටනට විරුද්ධව ඉන්න රාජ්‍ය නොවන ආයතන වල බලපෑම් වලට, සංවිධාන වල බලපෑම් වලට යටවන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න මේ රජයට කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ ආරක්ෂාව මේ රටේ රහවුරු කරන්නට. මේ කාරණේ කරන්නට පුළුවන් අපිට විතරයි. අපිට විතරයි අපිට එදා ලැබුණු අභියෝග අපි එදා ජයගත්තා. අපි ආරක්ෂාව වෙනුවෙන් හෝ වේවා, සංවර්ධනය වෙනුවෙන් වේවා, අපි ඒ අභියෝග ජයගත්තා. ඉතින් අපි නැවතත් අපේ රජයක් යටතේ මේ ජයග්‍රහණයෙන් පස්සේ අපි හදන රජේ යටතේ මේ ජාතික ආරක්ෂාව නැවතත් තහවුරු කළා, තහවුරු කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම කතා කියන්නට කැමතියි. ඒ වගේම අපි දන්නවා එදා තිබුණු තත්වය අවසන් කරාට පස්සේ අපි ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කරා. ඒ සංවර්ධන ව්‍යාපාර මේ රජය බලයට ආවට පස්සේ නතර කරා. අවුරුදු දෙකහමාරක් ඒ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නැවතුණා. ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා තිබුණු ව්‍යාපාර කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සියලු දෙනාගේම ව්‍යාපාර කඩා වැටුණා. මේ නිසා ඍජුවම ලක්ෂ 4ක පමණ රැකියා අහිමි වෙලා ගියා. මෙන්න මෙහෙම තමයි ආර්ථිකය කඩා වැටුනේ. මේ අය කිසිම සැලැස්මක් තිබුණේ නැහැ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.